අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔන්න තවත් වීඩියෝ එකක් අරන් ආවා. අද නම් මම මේ වීඩියෝ එක අරන් ආවේ මේ දැන් ලැබුණු නිවුස් එකක් නිසා. දැන් ඔයාලටත් එන්න ඇති WhatsApp එකේ පණිවිඩයක් ගැන අනුතුරු ඇඟවීමක් කියලා නිවුස් එකක් යනවා. මොකද්ද ඒ කියලා තමයි මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. අපි මුලින්ම බලමු නිවුස් එක. වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp හා පණිවිඩයක් ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුණහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද ත්‍විතව පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරනවා. තම WhatsApp හා ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා 2-factor authentication සක්‍රිය කරගන්නා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp හා පරිශීලකයින්ට දැනුම් දෙනවා. එසන පැහැදුම 2-factor authentication යනු ඔබේ අන්තර්ජාල ගිණුම අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. WhatsApp හා හිමිය සක්‍රිය කළ පසු ඔබේ ගිණුමට ප්‍රවේශ sign in වීමේදී ඔබේ ජංගම දුරකථනයට ඒ මොහොතේ ලැබෙන ඉලක්කම් 6ක අහමු කේතයට අමතරව ඔබ ලබා දෙන PIN අංකයක්ද ඉල්ලයි. එම නිසා ඔබේ දුරකථනය අන්සතු වුවද වෙන කිසිවෙකුට ඔබේ ගිණුම වෙත ප්‍රවේශ විය නොහැකි. WhatsApp හා හිමිය සක්‍රිය කර ගැනීමට එහි settings විශාලයි account විශාලයි 2-step verification වෙත යන්න. මේක තමයි ඔයාලට ලැබුණේ news එක. මේකෙන් කියන්නේ ඔයාලට WhatsApp එකෙන් වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවලා තියෙන බව කියන මැසේජ් එකක් ආවොත් ඒකට රිප්ලයි කරන්න එපා කියලා තමයි මෙයාලා කියන්නේ. ඒක නිසා ඔයාලා ඔයාලගේ WhatsApp එක ආරක්ෂා කරගන්න ගන්න ඕනේ පියවරත් මේකේ සටහන් කරලා තියෙනවා. මේකේ තියෙන්නේ 2-factor authentication කියන ක්‍රියාමාර්ගය සක්‍රිය කරගන්න කියලා තමයි කියන්නේ. මොකක්ද ඒ කියලා මම දැන් ඔයාලට කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. අපි බලමු මේකේ යට දාලා තියෙනවා කොහොමද ඒක කරන්න කියලා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මම කියලා දෙන්නම් කොහොමද 2-step verification කියන ඔප්ෂන් එක enable කරගන්න කියලා. නැත්නම් මේ WhatsApp එකේ ආරක්ෂාවට ගන්න පියවර මොනවද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඒකට මුලින්ම more options වලට යන්න, ඒකේ settings වලට යන්න, මෙතන account වලට යන්න, මෙතන 2-step verification කියලා තියෙනවා ඒකට ගිහිල්ලා enable කියලා දෙන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලට මතක හිටින PIN එකක් දෙන්න. මේක තමයි 2-step verification කරද්දී දෙන PIN එක. ඊළඟට මේක ආයෙත් confirm කරන්න එනවා. ඊට පස්සේ මේක ඔන්න ඔයාලට ඔයාලගේ email එක දෙන්න පුළුවන්. නැත්නම් skip කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් කියනවා ඔයා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දැම්මේ නැත්නම් ඔයාට බැරි වෙලාවත් PIN එක අමතක වුණොත් ඔයාට ආයෙත් මේ නම්බර් එකෙන් රෙජිස්ටර් වෙන්න වෙනවලු WhatsApp එකට. ඒක නිසා ඊමේල් එක දාන එක තමයි ගොඩක්ම හොඳ. ඒක නිසා අපි ඊමේල් එක දාමු. ඊළඟට නෙක්ස්ට් දෙන්න. ආයෙත් ඊමේල් එක කන්ෆර්ම් කරන්න ඕනේ අපි. ඊළඟට සේව් කියලා දෙන්න. දැන් 2-step verification enable කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන done දෙන්න. ඔයාලට ඕනනම් මේක disable කරගන්න පුළුවන්. එහෙත් අපි මේ දවස්වල මේ 2-step verification කියන ඔප්ෂන් එක enable කරලා තියෙන එක තමයි හොඳ. ඒක නිසා මේක මෙහෙමම තියන්න. මෙහෙම තමයි ඔයාලගේ WhatsApp එක ආරක්ෂා කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති 2-step verification එක වැඩ කරනවා.
මම මෙතනට ඇතුල් වෙද්දි මට පින් එක ගහලා ඇතුල් වෙන්න සිද්ධ වුණේ. හැබැයි මේක දිගටම වෙන්නේ නැහැ. මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේක WhatsApp එකේ password එකක් වගේ නෙමෙයි වැඩ කරන්නේ. ඔන්න මම කරලා පෙන්නන්නම්. ආයෙත් WhatsApp එක දැම්මට අර විදිහට ගහන්න ආවේ නැහැ. අද මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මේකට ලයික් එකක් දාන්න. මම මේ කෝල වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා හදන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලට මේක ගැන තියෙන අදහස් ප්‍රශ්න ඔක්කොම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට මේ විදිහට එයාලගේ ප්‍රයිවසි එක තියාගන්න මේ වීඩියෝ එක බලන්න එයාලට මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යෙන්ම මේක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකට click කරලා all දෙන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක ගෙන්න ගන්න.